ඔව් මට චෝදනාවක් එල්ල වෙලා තිබුණා. නමුත් මා විශ්වාස කරනවා ඉතා තදින් මායේ චෝදනාවට නිර්දෝෂී කියලා. විශේෂයෙන්ම ගරු අධිකරණයේ පිළිබඳව විශ්වාසය තවමත් තියෙනවා. ඒක අද එක්තරා ආකාරයකින් තහවුරු වුණා. ඒක ඉතා වැදගත් සිදුවීමක්. අනිත් කාරණාව තමයි මේ චෝදනාව එල්ල වූ මොහොතේ සිට මා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට පත් වූ මොහොතේ සිට මට නන් අයුරින් උදව් උපකාර කළ සියලුම දෙනාට මගේ ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන්ට මගේ ස්තුතිය ගෞරවය පුද කරනවා. චෝදනාව හැටියට තිබුණේ 2022 මැයි මාසේ 9 වෙනිදා රාත්‍රියේ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් තමයි. අර අරලියගහ මන්දිරයේ ගේට්ටුව කඩන මොහොතේ සිදු වූ මා එවෙලේ එතැන් සිට කරපු එතන සිටිමින් කරපු ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධයෙන් තමයි මේ අද කැඳවීමක් තිබුණේ. ඔව් මං හිතන්නේ වැඩිදුර විමර්ශනය සඳහා වෙන්න ඇති. අපි මේ නඩු කටයුත්තක් තියෙන නිසා අධිකරණේ අපි ගැන කතා නොකරීම මොකද අධිකරණයට කරන ගෞරවයක් නිසා. පලි ගැනීමක් කියලා මේ වෙලාවේ හිතන්න අමාරුයි. ඔව් කොහොම නමුත් අප හම්බුණා. ඒ පිළිබඳව අධිකරණයට ගෞරවය පුද කරනවා. එහෙනම් බොහොම සාමාන්‍ය පරිදි අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.